Lungala. Kappari, Janata Sevayaka. Dedicated to serve the people. අයිබෝන් දින්ට කාලෙකට පස්සේ ආදරය මුසූුණු ගීතයකට සවන් දෙන්න පුළුවන්කමක් ලැබුණ. ප්‍රේමණීය කතාබහක් තමයි අද නෙත්තෙෆෙන් බැලුම්ගල. මොකද ඒ සම්බන්ධයෙන් කතා කළ යුතුම මොහොතක් නිසා තමයි අපි ඒ ගැන කතා කරන්නේ. මූල බීජය හම්බුනේ පහුගිය දවසක මේ අනුරාධපුරේදී පින්වතුන් අත්තරංගුවට ගත්තනේ. එතකොට ඒකද කිව්වේ මේ උපකාරක පන්තිවලට යනවයි කියලා ඇවිල්ලා මේගොල්ලෝ මේ උද්‍යානවල අනවශ්‍ය විදිහට හැසිරුණාය කියන කාරණාව තමයි. අශෝභන විදුහට හැසිරුණා ප්‍රසිද්ධ ස්ථානවල කියලා තමයි කිව්වේ. ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි ඔවුන් අත්අඩංගුවට ගත්තා කියලා කියවුනේ, සමාජයේ පැතුරුනේ, මාධ්‍යවල පළවුනේ. ඔව්, එහෙම දේවල් සිද්ධ වුණාද කියලා අපි දන්නේ නැහැ. මොකද එක් පාර්ශවයක් තමයි කියන්නේ එහෙම සිද්ධ වුණාය කියලා. අනිත් පාර්ශවයට ඒ දේවල් වලට කියන්න දේවලුත් ඇති සමහර විට. හැබැයි චාමික, අපි මේ සම්බන්ධයෙන් හොයා බලාගෙන යද්දී අපිට විවිධ පාර්ශව හම්බුණා. විශේෂයෙන් ආදරය කරන පිරිස් බැලුම්ගලට කතා කරා පුළුවන් නම් මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. මොකද බැලුම්ගල කියන්නේ වංචාවට, ඒ වගේම දූෂණයට එරෙහිව කටයුතු කරන වැඩසටහනක් වගේම සමාජ මතය වෙනුවෙන් පෙනී සිටින වැඩසටහනක් බව කිව යුතුයි. ඔව්, අන්න ඒ සමාජ මතය නිවැරදි තැනකට යොමු කරන්න තමයි net fm බැලුම්ගල නිතරම උත්සාහ කරන්නේ. ඒකේ හොඳම උදාහරණය තමයි අද මේ net fm බැලුම්ගල වැඩසටහන. ඔව්, අපි මේ හඬව පටේට සවන් දීලා ඊට පස්සේ කතාව ඉස්සරහට ගෙනියමු. අවංගම කිව්වොත් ඉස්සර තිබෙනදස් දැන්නේ මට වෙච්ච අත්දැකීමක් තියෙනවා. ඒත් මම මේ පාක් එකේමයි. මම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඇහිලා ඉන්නකොට එකපාරක් අපි කිසිම වරදක් කළේ නැහැ. අපි කිසිම වැරදි දෙයක් ඇසුරුනේ නැහැ. ඒ වුණාට එක පොලිසිය නිලධාරියෙක් ඇවිල්ලා අපිට එතනින් යන්න කියලා කිව්වා. මම ඇහුවාම මොකද්ද මංගලේ වරද කියලා. ඒගොල්ලෝ කියනවා ඉන්න බෑ කියලා. කියන්නේ අපිට ආදරය ගන්න නිදහසක් නැද්ද කියලා දේ තමයි මට කියන්න තියෙන්නේ. අත්‍තරම නිදහසක් නැහැ. ඉස්සර තිබෙන නිදහස දැන් නැහැ. එහෙම කිව්වොත් කියන්න තියෙන්නේ මොකද ඒගොල්ලෝ කියනවා මේ කියන්නේ අපි හැසිරෙන විදිය, ආදරය කරන හැසිරෙන විදිය වැරදි කියලා. මොනවා අපි මේ හැසිරෙච්ච විදිය කිසිම වැරද්දක් නැහැ. මොකද අතින් අල්ලගෙන යන එක වැරදි කියන්න බෑ. ඒක තමයි ආදරය කියන්නේ. අපි වෙන විදියට හැසිරෙන්න ඕන නම් අපි එහෙනම් පාකෙට එන්න ඕනේ නැහැ. අපි වෙන තැනකට යන්න වෙනවා. අපිට ඒ වගේ තැන් වලට යන්නත් බෑ. මේ වගේ තැන් වලට එන්නත් බෑ. අපි කොහෙද ආදරය කරන්නේ? අත්‍තරම කිව්වොත් එහෙම ආදරය කරන නිදහසක් නැහැ. චාමක, ආදරය කියන එක අපිට පුංචි කාලේ ඉඳන්ම ලැබෙන දෙයක් නේ. එක එක තැන්වලින් ඒව අපිට හම්බ වෙනවා. විශේෂයෙන් දෙමාපියන්ගේ ආදරය, ඊට පස්සේ අපිට සහෝදර සහෝදරියන්ගේ, නැදැයි හිත මිතුරන්ගේ ඉතරහට ඉස්සරහට ගලාගෙන යද්දී අපිට හම්බ වෙනවා අපේ ජීවිතය අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් ආදරයකුත්. එතකොට අපිට අපේ දුක සැප කියන්න පුළුවන්, අපිට සවන් දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේ එහෙම ආදරයකුත් අපිට හම්බ වෙනවා. ඒ ආදරේ ඉස්සරහට ගිහිල්ලා තමයි ජීවන සහකරුව හොයාගෙන විවාහය දක්වා ඒ දේවල් කෙලවර වෙලා ඊට පස්සේ ආපහු දරුවෝ ලැබිලා මේක චක්‍රයක් විදිහට අරගෙන යන්නේ. ඔව්, එතකොට මේ ආදරය ප්‍රේමය කියන දේ ඉවහල් වෙනවා අනාගත පරම්පරාවටත්. මොකද අන්න එතනින් තමයි ඒ ගමනේ යහපත්ම තැන උදා වෙන්නේ. ඒක අපේ රටට වගේම ලෝකයටත් හරිම වැදගත් දෙයක්. අන්න ඒක නිසා මේ වගේ දේවල් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ප්‍රේමය ආදරය වගේ දේවල් සම්බන්ධයෙන් මිට වඩා විවෘතව බැලුවොත් හොඳයි කියන එක තමයි net fm බැලුම්ගල මතය. ඔව්, රටේ තියෙන ගැටලු බැලුවොත් එහෙම චාමික, මේ වෙනකොට තියෙන මිනිස්සු ගහගන්න කා කොටා ගන්න, තව කෙනෙකුට එරෙහිව කතා කරන එක, තව කෙනෙක්ගේ විස්තර හොයලා ඒ පුද්ගලයාට මොකක් හරි අවනම්
නම්බුවක් කරන එක. අපි ආදරය කියන එක වැපරුවෝතින් සමහර අවස්ථාවලදී මේ දේවල් වලට විසඳුමක් සපයා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි සෑහෙන කාලයක් යුද්ධයෙන් වැටකාපු රටක්. එතකොට අවුරුදු 30ක්. එතකොට අපේ රටේ ජනතාව ඇත්තටම මේ සම්බන්ධයෙන් මේ ආදරය වපුරලා තිබ්බේ නැහෙනි. වෛරය ක්‍රෝධය තමයි වපුරලා තිබ්බේ. ඒකත් එක්ක තමයි මේ හැම කෙනෙකුටම මේ වයින් ප්‍රයෝජන අරගෙන තාම ජාත්‍යන්තර හමුවේ පව ලංකාව මේ ධන නවාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. මොකද මේ රටේ මිනිස්සු ආදරය කරන එක නවත්තලා තියෙන්නේ. ඒකයි මේකට හේතුව. එතකොට තව කෙනෙක් ගැන හිතන්නේ වෛරෙන්, ක්‍රෝධයෙන් මේ පුද්ගලයා කරන දේ වැරදි කියන කාරණාවත් එක තමයි හැම වෙලෙම බලන්නේ. දැන් ආදරය සම්බන්ධයෙන් අරගත්තොත් එහෙම දැන් ඉස්සෙල්ලා අපි හඬපටේ දැහුවා. මේ පුද්ගලයා ඇත්තටම මේ කතා කරන්නේ ඔහුට වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. ඔහු එක්තරා උද්‍යානයකට ගිහලා තමන්ගේ පෙම්වතියත් එක්ක ඉන්නේ. කිසිම අනවශ්‍ය හැසිරීමක් තිබෙන්නේ නැහැ කියලායි ඔහු කියන්නේ. එතකොට ඒ අවස්ථාවවලදී සමහර වෙලාවට පොලිසියෙන් ඇවිල්ලා බාධා කරනවා. හැබැයි මේක සාධාරණද කියලා ආපහු අපිට දෙපාරක් හිතන්න අවස්ථාව තමයි මේක. ඔව්. ආපසු හැරිලා බලනකොට මේක දෙපාරක් නෙවෙයි, තුන් පාරක් නෙවෙයි, සිය පාරක් උනත් හිතිය යුතු, නිවැරදිව සිටිය යුතු මාතෘකාවක්. සුළු පිරිසක් ඉන්නවා වැරදි කරන. ඒක මම නෑ කියන්නේ. ඒ සුළු පිරිස නිසා අනිත් අය ගොඩාක්ම අපහසුතාවේ ලක් වෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ තැනකට යන්න බෑ, අපිට අවශ්‍ය තැන ඉන්න බෑ. ඒගොල්ලෝ හැලලා පන්නනවා. එතකොට අනිත් රටවල් එක්ක බැලුවම අපේ රට ගොඩම පහතින් තියන්නේ ආදරේ පැත්තෙන් බැලුවත්. මේ පැත්තෙන් කතා කරන්න දෙයක් නැහැ. ආදරේ පැත්තෙන් බැලුවොත් අපි කට්ටියම ගොඩක් අසරණ වෙලා තියෙනවා. හිරවීමක් වෙලා තියෙනවා. එක තැනකට ගිහින් එතනින් පන්නනවා, තව තැනකට ගිහින් තව තැනින් පන්නනවා. අපි කොහෙටද යන්න තියෙන්නේ ආදරේ කරන්න? අනිවාර්යෙන් කොන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආදරේ කරන තැනක් තිබ්බත් එතනට ගියම එතනින් පන්නන එක ඊටත් වැඩිය දුක. තැනකින් විතරක් නෙමෙයි පෙම්මතුන්ට බාධා සිද්ධ වෙන්නේ. මොකද දැන් අපි උදාහරණයක් විදිහට දන්නවා දෙන්නෙක් ආදරය කරන්න ගන්නකොට ආදරය කරාම ටිකට් කරගෙන යද්දී සමහර වෙලාවට පවුල් වලින් යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම වෙනත් සමාජයෙන් යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. අපි හිතමු දැන් මෙන්න මේ ප්‍රශ්න අස්සේ කොහොම හරි අරගෙන යනවායි කියලා. අනේ ඒ ප්‍රශ්න අස්සේ අරගෙන ගිහිල්ලා කොහොම හරි ආදරය කරන්න ප්‍රේම කරන්න ගියාට පස්සේ පොලිසියනුත් ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ නිදහසට බාධා ඇති වෙනවා නම් මේ රටේ අර හිතන දේ සම්බන්ධව වෙනස් වීමක් තියෙනවා. අපි තවමත් එක තැනද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔව් මොකද ජාමික කෙනෙක් අතින් අල්ලගෙන යනවා කියලා කියන්නේ ඇත්තටම මේක ආදරයේ සංකේතයක් බවට සඳහන් කරන්න පුළුවන්. මොකද දැන් එතනදී අපිට වැරද්දක් කියන්න බෑනේ. සමහර වෙලාවට අපේ දෙමව්පියොත් අපි අතින් අල්ලගෙන යනවා. අපි ඒක සම්බන්ධයෙන් වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි සමාජයේ මේ වෙනකොට පෙම්වතුන් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. පෙම්වතියක් පෙම්වතෙක් පාරේ යනකොට සමහර අවස්ථාවලදී ඔවුන්ට උසුළු විසුළු කරනවා. ඔවුන් අත අල්ලගෙන යනකොට ඔවුන්ට මුණ පාන්න සිද්ධ වෙන්න වෙන ආකාරයේ දේවල්. සමහර වෙලාවට වාහන වලින් යනකොට ඔවුන්ට එක එක දේවල් කියාගෙනන මිනිස්සු ඇයි මෙහෙම වපරැහින් බලන්නේ මේ පුද්ගලයා සම්බන්ධයෙන්? වෙන පිටක්තක්වල ජීවීන් පිරිසක් නෙමෙයි. සමහර අවස්ථාවලදී මේ උසුළු විසුළු කරන පුද්ගලයින්ම තමන් ආදරය කරලා අසාද බැඳ පුද්ගලයෝ. හැබැයි හිතන්නේ නැහැ ඒ ආකාරයට. ඔවුන් හිතන්නේ මේක වැරදි වැඩක් කියලා. කවුද මේ වැරද්ද හැදුවේ එතකොට? කවුද මේ වැරදි කියලා හිතන්න පුරුදු කරලා තියෙන්නේ? ඔව් ඒක තමයි මේ සමාජයේ හදන්න ඕන. ඔබේ චින්තනය තමයි වෙනස් කරගත යුත්තේ. ඉතින් අන්න එහෙම හරි විවෘත මනසකින් ඔබ බලනවා නම් මේ දේ එහෙම වරදක් නෙවෙයි, මේ දේ තිබිය යුතු දෙයක්, ආදරය ප්‍රේමය කියන දේ වැපිරිය යුතු දෙයක් කියලා ඔබ හිතනවා නම් ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. දැන් යම් අවස්ථාවක දිනිතා එක තැනකදී පෙම්වතුන්ට යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී ඒ පොලිසියට පෙම්වතා කතා කරනවා සිද්ධිය ගැන අහන්න. හලෝ මේ මහත්තයා මට දැනගන්න පුළුවන්ද? මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගල් කිස්සේ වවා බීච් එකේ. ඒ ඉන්නකොට පොලිසිය දෙන්නෙක් ඇවිල්ලා අපිට අහක් වෙන්න කිව්වා. එතන අහක් වෙන්න කියලා කිව්වා. ඔව්. එතකොට අපි මේ කියන්නේ කිසිම වැරදි විදිහකට හැසිරුන්නේ නැහැ. එයා අපි දෙන්න ප්‍රසිද්ධ ස්ථානයක කිසිම විදිහට වැරදි විදිහට හැසිරෙන්නේ නැතුව හිටියේ. දැන් අර එයා පැත්තට වැටකේ ගස් පැත්තේ හේද? නෑ නෑ එහෙ නෙවෙයි. ප්‍රසිද්ධ ස්ථානයක ආදරවන්තයන්ට ඉන්න බැරිද? නෑ නෑ ඔහෙම ඔක දැන් ඔකේ මොකක් හරි ඒගොල්ලන් එක්ක ඒකත් බලන්න ඕනේ. ඒගොල්ලන් මොකක් හරි සාධාරණ හේතු කිව්වනේ දුක. මං අහන්නේ මේ නීතියක් තියෙනවද? මේ කියන්නේ තහනම්ද ආදරවන්තයන්ට ආදරය කරන්න ලංකාවේ? ආදරය කරන්න තහනමක් නෑ. ඒකේ තැන්වල හැදියට හැසිරීමේ හැටියට තමයි. ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඇවිල්ලා පොලිසියට ඇවිල්ලා මේ ලොකු මාත්‍රාවල කැම්පේන්යක් කරන්න. වැඩේ කියන්නේ මේ වගේ අවස්ථාවකදී සෑහෙන අසරණ වෙනවා. එක්තරා මේ අත්දැකීමක් තියෙනවා අපේ යාළුවෙකුට සිද්ධ වෙච්ච. චාමික යාළුවයි පෙම්වතියයි ගිහිල්ලා තියෙනවා ගලක් උඩට. ගලක් උඩට ගිහිල්ලා කතා කරමින් ඉඳලා තියෙනවා. පොලිසියෙන් පැන්න. පොලිසියෙන් පැන්න. දැන් පෙම්වතිය බය වුණා. පෙම්වතිය කලේ අර ගලෙන් එහාට එහාට ඈතට ඈතට යන්න ගිය එක. ඔව්. එක තප්පරෙන් ඇගේ ජීවිතේ නැති වෙන්න
අවස්ථාව තිබ්බා බයවිච්ච බයවිල්ලට. ඔව් මොකද කාරණාව දැන් මේ පොලිසියට අහු වෙලා තියෙන්නේ ඊට පස්සේ පොලිසිය මොනවා කියයිද දන්නේ නැහැ ගෙදරට. මෙන්න මේ වගේ මහා භයානක හැඟීමක් නේ එතකොට එන්නේ. ඔව් මොකද දැන් ලොකු වරද්දක් කරා වගේ නේ මේ අල්ලගෙන යන්නේ චාමික. මොකද දැන් අනාචාරයේ හැසිරීම අසභ්‍ය විදියට හැසිරීම කියන කාරණා යට තමයි මේ පොලිසියෙන් අල්ලගෙන යන්නේ. හැබැයි දැන් උද්‍යානයක එහෙම නැත්තම් නිදහස් තැනක අතින් අල්ලගෙන හිටියයි කියලා පොලිසියට අල්ලගෙන යන්න පුළුවන්කමක් නැහැ. හැබැයි සමහර නිලධාරීන් ඉන්නවා කියන්නේ නැහැ මේ සමස්තයක් විදියට හැමෝම මෙහෙමයි කියලා. සමහර නිලධාරීන් ඉන්නවා බොරු දේවලුත් අරගෙන ගිහිල්ලා පොලිසියට මේගොල්ලන් එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ ගෙදර උදවියටත් කතා කරලා මේ පුද්ගලිය අපහසුතාවයට පත් කරන. හැබැයි මේක කරන්නේ හිතාමතා. ඒක නවත්තන්න කියන එක තමයි අපි මේ බැලුම් ගලින් කියන්නේ. මොකද හරි පව්. මොකද මේ මහත්තුරුනේ ඔබතුමන්ලත් ආදරය කරලා ඇති. ඔබතුමන්ලටත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැති. එතකොට එහෙම ලැබිලා තියෙනවා නම් ඔබතුමන්ලට තාපහු දෙපාරක් හිතන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි අසභ්‍ය විදිහට හැසිරුනේ නැත්තම් අනාචාරයේ හැසිරුනේ නැත්තම් ඒ වගේම තමයි බාල වයස්කාර පුද්ගලයන් නෙවෙයි නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් කිරීමේ හැකියාවක් නැහැ. ඔව් අනිත් කාරණාව තමයි දැන් පොඩි මහත්තුරු ලොකු මහත්තුරු කවුරුත් දැනගන්න ඕන. ලොකු මහත්තුරු පොඩි මහත්තුරු වෙන්න කලින් මේ ආදරය කියන එක සම්බන්ධව අත්දැකීම් ඇති නේ මහත්තුරුන්ට. අන්න ඒකින්ද මේ දිහා ඊටාම විවෘතව බලන්න. පොලිසියට කතා කරානේ තව එකක් තියෙනවා නේද අහන්න. අහමු. පෙර විතර හැසිරුණොත් නීතියක් මොන හරි දිනවද කරන්නේ? මොනක් තියෙන්නේ? නැතුව නැතුව. ප්‍රසිද්ධ ස්ථානවල අසෝබන් ලෙස හැසිරීම කියලා වගන්තිට දාන උත්සාහය. මොන වගේ වැරදිද? වැරදිද කියනවා කියන්නේ මොන වගේ දෙයක් කරනවා කියලද? මොන වගේ දෙයක්ද? මට තේරුම් කරලා දෙන්න විදිහක් නැහැ. වහට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් බුදුහාට මම ඒකට කිව්වේ. බුදුහාට ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ මොකක් හරි ඒකට සාධාරණයක් උනේ නැත්නම් ඊට උසස් නිලධාරියෙක් ඉන්නෝනේ පොලිසිය මහඳුරන්නේ නැහැ නේ මෙහෙට එන්න. නැත්නම් ඒක එතකොට කැඳවා ඒගොල්ල මොකක් හරි හේතුවක් අදව කිව්වද නැතුව කිව්වද අපිට හැඩ දෙක්කේ නැහැ නේ. නීති හැමදේම සඳහන් වෙලා නැහැ. මේකට මේ වරද මේකට මෙහෙමයි කියලා දාන්න ඕන දෙයකට පොදුවේ දීලා නීති තියෙනවා. ඒවට දාන්න ඕනේ. පොදුවේ නීති තියෙනවා ඒවට දාන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි නීති සකස් කරන එක හරි මිනිස්සුන්ට කරදරයක් වෙනවා නම් ඒ නීතියෙන් ඒක ගැන තාපව හිතලා බලන්න අවස්ථාවක් මේ. ඔව් ගෝත්‍රික ආකාරයෙන් සිටිය යුතු නැහැ. ගෝත්‍රික ආකාරයෙන් කටයුතු කළ යුතු නැහැ. එතකොට මේ මුළු සමාජයම ගෝත්‍රික වෙනවා. අන්න ඒ උත්තරට අපේ රට තල්ලු කර යුතු නැහැ. මොකද අපේ රටට ඉදිරි ගමනක් තිබෙනවා. අපි ඔබ සියලු දෙනා දන්නවා එහෙම ගමනක් තමයි අපි යන්නේ කියලා. එතකොට මෙන්න මේ චින්තනයේ සිටුවිල්ල තමයි වෙනස් කරගන්න ඕන. මෙන්න මේක වෙනස් කරගත්තට පස්සේ ඒක රටේ දියුණුවටත් ඉතාම හොඳ දෙයක් බවට පත් වෙනවා. ආදරවන්තයින්ට නිදහසක් තියෙනවද? අපිත් එක්ක ඒ සම්බන්ධයෙන් කතා කරන්න එකතු වුණා මහාචාර්ය අත්නායකගේ හේරත් මහත්මයා. අපි යුරෝපීය රටකට ගිහිල්ලා ලංකාව දිහා බලනකොට ලංකාවේ පෙම්වතුන්ට තියෙන තැන ඔබ කලින් කිව්වා වගේ කිසියම් පසුගාමී තත්ත්වයක් පේනවා. විශේෂයෙන් අපේ පොලිසිය වැනි ස්ථානවල ඒගොල්ලෝ රාජකාරී කරන විදිය අපේ සාසන තරුණයන්ගේ ඒගොල්ලන්ගේ සදාචාරයට සමහර විට ඒගොල්ලන්ගේ හැසිරීම් වලට පවා තර්ජනයක් වෙන ලකුණු පේන්න තියෙනවා. එහෙනම් දු කියන කතාව ඇත්ත. අපේ සමාජයේ මේට වඩා නවීකරණ ලක්ෂණ තරුණ පරම්පරාව තුළ ඇතිවන්නට ඕන. ඒකට එක පැත්තකින් පොලිසිය අනිත් පැත්තෙන් සමාජය මේගොල්ලන් තුළ යහපත් කතිකාවතක් ඇති වෙන්න ඕන. අර හෝටල් කාමර සංස්කෘතිවලට පිටින් යන. ඔය හෝටල් කාමර සංස්කෘතිවලට යනවා කියන්නේ ඒක වෙනමම කලාවක්. මොකද එතන තියෙන්නේ අපි කතා කරන දේ නෙවෙයි. ඒක වෙනත් දෙයක්. එහෙනම් මේ තරුණ තරුණියන් තුළ වුණත් කිසියම් වගකීමක් තියෙන්න ඕන. අද අපේ වර්තමාන සමාජයේ පිළිබඳ ආදරය සම්බන්ධයෙන් කතා කරද්දී අපි වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. අද දවසේ net fm බැලුම්ගල Facebook පිටුවට ගියොතින් ඒ වීඩියෝවත් එක බලා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඇත්තටම ආදරවන්තයින්ට පෙම්වතුන්ට නිදහසක් නැද්ද කියන කාරණාව තමයි අද දවසේ බැලුම්ගලින් කතා කරමින් තියන්නේ. ඔව් ඔබත් කතා කරන්න ප්‍රේමයේ සම්බන්ධයෙන් ආදරය සම්බන්ධයෙන් 011-2-55-33-63 net fm බැලුම්ගලට බැලුම්ගල කැපරි ජනතා සේවයට dedicated to serve the people. ඔබ එන්න සුළඟේ දවතිලා මා ඉන්නේ ඔබ දැන්නේ කියා සුදු හංස පතුවේ සතපිලා කරමු රහසේ සැඟවිලා ලබන්නේ මාසික සිරකලා. චාමික මේ ගීතය ඇහෙනකොට මට හිතුනේ ඇත්තටම අපි පෙම් කරන්න ඕනේ රහසින්ද කියලා.
මිනිස්සු ගහමරා ගන්න එක, කාකොටා ගන්න එක, බැන ගන්න එක හැම එකක්ම සමාජයේ ඉස්සරහේ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන කතා කරන්න කවුරුවකුත් නැහැ. ඒවට විරුද්ධ වෙන්න කවුරුවකුත් නැහැ. ඔව්. හැබැයි ආදරය කරන එක දැන් මේ වෙනකොට හැංගිලා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව්. එතකොට හිතන්න එපා මේක මහා අපරාධයක්, මේ සාපරාධී ක්‍රියාවක් කරන්න එහෙම කියලා. අන්න ඒ විදිහට බලන්න එපා. ඔබ මේ දිහා බලන එක තමයි වෙනස් කරගති උත්තේ. එහෙම වෙනස් කරගත්තේ නැතොත් අපි නැවත නැවත යන්නේ කොහෙටද? කැලේ. ඔව්. අද දවසේ නෙතෙෆෙන් බැලුම් ගලින් කතා කරන්නේ පෙම්වතුන්ට නිදහසක් තියනවද ආදරය කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න දෙන්නෙක් ඉන්නවා. කාටද අවස්ථාව දෙන්නේ මුලින්? සමන් මහත්මයා ඉන්නවා කෑගල්ලෙන්. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් කියන්න ඔබතුමාගේ අදහස. මේකයි මේ ඔය පෙම්මුතුන්ට බාධා කරනේවා අද ඉන්නේ. ඉතින් ඉතිහාසය නම් සිදුවෙන සිදුවීම් පෙරදින කාරණේ වැටට කරොත් එහෙම පෙරදින කාරණේකට කියලා කොහෙදකින් ඉන්න දෙන්නේ නැහැ. නිදහසේ අශෝභන විදියට නෙවෙයි, කියන්නේ සංවර විදියට දෙන්නකොට ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒ කාලේ ඇවිල්ලා හිටන් හැට ඉඳන්ම කෑ ගහගෙන ඉන්නේ. එලා හිටන් සමහර වෙලාවට ඒගොල්ලන් වදවගෙන යක රතේ තිබ්බාම අන්න ඒ දෙනම ගැරලා ඊළඟ දෙන්නට යනවා. ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? පැහැදිලිවම පැහැදිලිවම පෞද්ගලික අත්දැකීමක් තියෙන නිසා තමයි මේ විදියට කියන්නේ. මොකද ඊට පස්සේ ඒක තියා යුනිෆෝම් එක දාගෙන ඇවිත් ඉඳන් එනකොට අපි දන්නවා අපි ටිකට් එකට අමතරව තව ගාන කතේ අරන් යනවා. ඒකට අප නිදහසේ ඉන්නනම් අපි ඒගොල්ලන්ට කියක් දුන්නා. ඒගොල්ලෝ ඒ දෙන්නාද මගහැරලා ඊළඟ ගහගාවට යනවා. ඒ තැන්වල විතරක් නෙමෙයි චාමික, සමහර අවස්ථාවලදී මූදු වෙරළෙත් දැන් මේ වෙනකොට මේ එක එක ජාවාරම් කරන පුද්ගලයෝ ඉන්නවා. නෙත් එෆ්එම් බැලුම් ගලින් ඒ සම්බන්ධයෙන් අපි මීට කලින් අනාවරණය කළා තියෙනවා. මොකද මේ පෙම්වතුන්ව බය කරලා තමයි මේ වැඩේ කරගන්නේ. සමහර අවස්ථාවලදී මේ වෙළඳ පවා ඉන්නවා. මේ ඒගොල්ලන්ගේ දේවල් විකුණ ගන්න මේ පෙම්වතුන්ට හිරිහැර කරන අවස්ථාවල් ගත්තේ නැත්තම් පිහිය පෙන්නලා මේක අරගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ගන්න කම්ම යන්නේ නැහැ ඒ ඒ ඒ මහත්තරු, ඒ වෙළඳ මහත්තරු. ඒ පෙම්වතුන් ගාවට ඇවිල්ලා අවසානයේ පිහිය පෙන්න තත්ත්වයටම ඇවිල්ලා තියෙනවා. එතකොට අද ලංකා හරිම ගෝත්‍රික තැනකට යනවායි කියලා තමයි අපිට හිතෙන්නේ. තවත් කෙනෙක් ඉන්නවා කතා කරන්න, සජීව වහු නම සඳහන් කරන අකමැති අනුරාධපුරෙන් තමයි. ආයිබන් ඔබතුමාට. ආයිබන් මේක මට වෙච්ච අත්දැකීමක් මීට අවුරුද්දකට විතර කලින්. එතකොට මගේ වයස 26යි, මම බඳින්න ඉන්න ගර්ල්ගේ වයසත් 26යි. අපි අනුරාධපුර තිසාව බණ්ඩේ කුඩට වෙලා මෝටර්සයිකලේ නවත්තගෙන දවසක් කතා කරගෙන ගියා. ඊට පස්සේ පොලිසිය දෙන්නෙක් මෝටර්සයිකලින් ආවා. ඇවිල්ලා මේ අපි දෙන්නගේ ID දෙකම අරගත්තා. අරගෙන බල්ලා ඒ වෙච්ච අපි දෙන්නටම වයස 26යි. ඊට පස්සේ මට කිව්වා පොලිසියට යන්න කියලා. මං අහුවා පොලිසිය යන්න හේතුව මොකද්ද? අපි කරුව වැරද්ද මොකද්ද? එතකොට මං කිව්වා අපේ ගෙදරින් මේ සම්බන්ධය දන්නවා. මම අපේ අම්මට හරි තාත්තට හරි හෝ මගේ මදින් ඉන්න ගර්ල්ගේ අම්මට හෝ තාත්තට හෝ මං කෝල් එකක් කරන් දෙන්නද ඔබතුමාලට කතා කරන්න. දැන් අපි මොකක්ද වැරද්දක් කරා නම් පොලිසියට එක්ක යන්න හදන්නේ මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ කිව්වා මේ ඉසුරුමුණි ආඳුරෝ තමයි මේ මෙතන ප්‍රශ්න දාන්නේ. ඊට පස්සේ මේ මෙතන ඉන්න දෙන්නේ නැහැ. නාන්දන මිනිස්සු දකින්නවා මේ අසෝබුනේ ජීවිත කට්ටිය හැසිරෙනවා. මං කිව්වා මං එහෙම දැක් ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මං පොලිසියට යන්න අවශ්‍යතාවයක් නැහැ නේ. අනික අපි සම්බන්ධ ගෙදරින් අවහිර කිරීම සිද්ධ කරනවා. කතාවට කියනවානේ මේ බිත්ති හතර ඇතුළේ සිද්ධ වෙන්න ඕන දේවල් එළියේ සිද්ධ වෙනවා නම් ඒක ගැටලුවක් තමයි. ඔව්. අනිත් කාරණාව තමයි මතක් කරන්න ඕනේ, විශේෂයෙන් මේවට මේ ක්‍රියාත්මක වන මහත්තරුන්ට එහෙම ගොරක දඩමස් කරන, දඩමස් ගොරක කරන ක්‍රමයට යන්න එපා. මෙන්න මේ සිද්ධියේදී විශේෂයෙන්ම පෙම්මතුන්ට මේ ප්‍රශ්න ඇති කරද්දි. ඔව්. මොකද දැන් නෙතෙෆෙන් බැලුම්ගල විදියට මේ සම්බන්ධයෙන් අපි හොයාගෙන යද්දි චාමික අපිටත් එක්තරා යුවලක් හම්බුණා. මේ යුවල ඇත්තටම මේ කසාද බැඳලා ඕන් පුරුද්දක් විදියට තමන්ගේ ආදරය සමරන්න සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් විතර ඔෆිස් හැරිලා මේ පාක් එකට එනවා. ඒක ඇත්තටම පුරුද්දක් විදියට ඕන් කරන්නේ තමන්ගේ ආදරය සංකේතයක් විදියට. ඉතින් අපි ඇත්තටම සතුරු වෙන්න ඕනේ එහෙම යුවල ඉන්නවා කියන කාරණාව සම්බන්ධයෙන්. එහෙම ආදරය සමරන. හැබැයි දැන් ඒ යුවලට ඇවිල්ලා මේ පුද්ගලයා කරදර කරනවා. මැස් දෙකෙන් දැකපු මේ සිද්ධියක් කතා කරන්නේ. එතකොට ඕන් කියපු කාරණාව තමයි අපි බැඳලා ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ. අපි මෙතන අද්දකල්ලන් ඊටපෙක විතරයි කරේ. මොකද්ද අපි කරපු වැරද්ද කියලා. හැබැයි ඒ පුද්ගලයා තව වැරදි හදලා විරුද්ධව කතා කරාට පස්සේ ඕන් පොලිසියට ගෙනියන්න හරි එහෙම නැත්නම් ඒ අදාළ ආරක්ෂක අංශ වෙත ගෙනියන්න හරි තමයි කටයුතු කරන්නේ. හැබැයි එතන වැරද්දක් සිද්ධ වෙලා නැහැ. ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි අපි මේ යලි යලිත් කතා කරන්නේ. අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරන්න එකතු වුණා චින්තන ධර්මදාස් මහත්මයා. එතුමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම සමාජයේ මේ වගේ දේවල් සම්බන්ධයෙන් බොහොම බහැල කතා කරන කෙනෙක්. අන්තිම නරක තත්ත්වයක තිබ්බටයක් හොඳ තත්ත්වයකට එමින් ඉන්නවා කියලායි මම හිතන්නේ. මොකද මීට අවුරුදු කීපයකට කලින් අපි දැක්කා පෙම් කිරීම කියන එක පවා මහා නිකන් සංස්කෘතිය කන නිකන් ලංකාවට නොගැලපෙන ඒ වගේ මහා ඕන වෙලාවක පොලිසිය අල්ලගෙන ගියත් ඒක ප්‍රශ්නයක් නැති ගන්නට තිබුණා. ඒ ගන්නට ගණන් ගන්න සත්‍යයක් තිබුණා.
පස්සේ අපි පවා සම්බන්ධ වුණා සමහර වෙලාවට නිදහස් සත්වයන් පෙන් කිරීමට අයිතියක් තියෙනවා මිනිසුන්ට අත්අල්ලන් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ මේ වගේ දේවල් වලට. අපි ඒවට මැදිහත් වෙන එකෙන්වත් අපි බලාපොරොත්තු මෙහෙම නීතියක් නැහැ මෙහෙම මේ දෙන්නේ අත්අල්ලන් හිටියට කතා කර කර හිටියට දෙන්නේ ආදරය කරාට මේක මේ වැරද්දක් නෙමෙයි පොලිසිය වලට මෙහෙම අත්අඩංගුවට ගන්න බෑ මේවා අහෝ චැලෙන්ජ් කරන්න මේවට මේ මොකද මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම මේ පොලිසිය පවා දන්නවා මේ වගේ අත්අඩංගුවට ගන්නකොට මේවට ඇත්ත හේතු නැහැ මේවට උසාවි ගිහිල්ලා නඩු දාලා ඔප්පු කරන්න පුළුවන් අනේ මේවා වැරදි මේ විදිහට දණ්ඩ නීති සංග්‍රහය තියෙන වැරදි වලට නෙමෙයි මේවා ගන්නෙ. ඒ වෙනුවට මඩ ගහන්න. ඒ කියන්නේ මේ දෙන්නෙක් අරගෙන ඒකලන් උසාවියට හරි පොලිසියට හරි ගෙනාවාම වැඩිහිටියන්ට මේක ගැන දැනගත්තාම නැත්තම් ප්‍රදේශවාසීන්ට දැනගත්තාම ඒකලන්ට වෙන අපවාද. ගොඩක් වෙලාවට අයාල පනත වගේ යටතේ දේවල් නැත්තම් ගණිකාවන් විදිහට පවා මේ පොලිසිය සා කරනවා මේ පෙම්මුතුන්න ගෙනල්ලා උසාවිය වලට ගේන අධිකරණ ඉස්සරහට ගේන. මේක තනිකරම කරන්නේ මේ අර නම කැත කිරීම මඩ ගැහිීම හරහා මේක අධෛර්ය කරලා මේ අර පසුගාමි සමාජයක ඒ කියන්නේ හරියට ඩෙමොක්‍රටයිස් වෙලා නැතුව ප්‍රෝග්‍රෙසිව් අදහසක් නැතුව තියෙන සමාජයක මෙන්න මේ විදිහේ මේ දේවල් වලින් තමයි සමාජය පාලනය කරන්න වල. මේක තමයි තත්ත්වේ. ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න අයිතිය ඔබට තියෙනවා. ඔබ යම්කිසි වැරද්දක් කරේ නැත්නම් මම මේ කියන්නේ යම්කිසි වැරද්දක් කරේ නැත්නම් වයස් සම්බන්ධයෙන් ගැටලුවක් නැත්නම් ඍජුවම ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න. ඒ සම්බන්ධයෙන් කතා කළා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී හිටින්න. අර ඉස්සෙල්ලා කතා කරපු මහත්මයා පෙනී හිටියා වගේ. මොකද මේ වගේ සිද්ධීන් සම්බන්ධයෙන් පෙනී හිටියේ නැත්නම් චාමික අනිත් අයට ඕනෑ විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. අර චාමික කිව්ව වගේ ගතමනාව ගන්න ඇතැම් පිරිස් මේ කටයුතු කරන කාරණාවක් තමයි පේන්නේ තියෙන්නේ. අපි අහලා බැලුවා මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිතුමා යුවාද සිල්වා මහත්මයාගෙන් මේ තත්ත්වේ නීතිමය සම්බන්ධයෙන් කොහොමද කියලා. නීතිමය පසුබිම හැටියට දක්වලා තියෙන ප්‍රසිද්ධ ස්ථානවල අසැබි ලෙස හැසිරීම කියන නීතිමය රාමුව තුළ තමයි ওই සියල්ලක්ම සිද්ධ කරන්නේ. එතකොට මේ පොලිසිය දහරින් ගේ තිබෙන්නා වූ ආකල්පමය තත්ත්වේනේ උතන වැදගත් වෙන්නේ. දැන් ওই රාමුවට විවිධ විදිහට ඒ පෙම්බතුන්ව යොමු කරගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට යොමු කිරීමේදී ඔවුනට ප්‍රසිද්ධ ස්ථානයක දැන් ළමයි හැසිරෙන පිට්ටනිය කියන්නේ ඔය උයන් තියෙනවනේ ඒ උයන් ඇවිල්ලා ප්‍රසිද්ධ ස්ථාන. එතකොට ඒවයේ අසබිලිත හැසිරීම අපි දැකලා තියෙනවා අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට එසේ හැසිර යුතු වන්නේ යම්කිසි ආවරණයේ වුණු කාමරයක වගේ ස්ථානයක කළ යුතු ක්‍රියාවලියන් ඒ ස්ථානවල කරනවා නම් ඒක ඇත්තටම ප්‍රසිද්ධියේ අසබිලිත හැසිරීමක් වෙනවා. එතකොට ඒවා එය නීතිමය රාමුවට වැටෙනවා. ඒ වුණ අත්අල්ලගෙන සිටීම නම් මම හිතන්නේ කොයිම විදිහකින්වත් ඒක වැරද්දක් වෙනවා කියන එක සම්බන්ධව. විරාමයට යන්න පෙර ඔබට මතක් කරන්න ඕනේ net fm බැලුංගල facebook පිටුවේ තිනවා මේ පෙම්මුතුන් සම්බන්ධව අපේ වීඩියෝව. ඒකෙන් ඔබට අදහසක් ගන්න පුළුවන්, අදහස් දක්වන්නත් පුළුවන්, අපිට කතා කරන්නත් පුළුවන්. 0112 55 33 63. බැලුංගල කැපොරි ජනතා සේවයට dedicated to serve the people. පෙම්වතුන්ට ආදරය කරන්න නිදහසක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි නිතෙෆෙන් බැලුම් වලින් අද දවසේ මේ කතා බහ කතා කරන්න කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ශාන්ත මහත්මයා ඉන්නවා බලංගොඩින්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් මහත්මයා. කියන ඔබතුමා. දැන් මේ ප්‍රශ්න ගැන බැලුවොත් මහත්මයා දැන් බලන්න අහිංසක පෙම්වතුන් දෙන්නෙක් අතල් අල්ලගෙන ඉන්නකොට ඒ පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා ඒ දෙන්නට වෙන අවමානෙන් ඒ දෙන්න ජීවිත නැති කරගත්ත කවුද වා කියන්නේ. ඒ වගේ සිද්ධිය අනන්ත අප්‍රමාණයලා තියෙනවා. අනිත් එක තමයි දැන් නීති ක්‍රියාත්මක කරන අයගේ ඔච්චර හොරවැඩ ගණිකාමරම් කීයක් තියෙනවා ඒ වල්ලනවාද. දැන් බීච් පාටි කිව්වම තනිකරම මේ මන්ත්‍රවිවලින් ඒවෙන් වෙන අපරාධය කොච්චරද? ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. මොකද චාමික දැන් සාමාන්‍යයෙන් අපි 119 හදිසි එමතුමන්ගේ කතා කරාට පස්සේ ඉක්මන්ට එන්න ඕනේනේ. දැන් පෙම්වතුන් සම්බන්ධයෙන් කතා කරද්දී මේ පොලිසිය ඉක්මන්ට ඇවිත් ඒ රාජකාරී කරනවායි කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. ඔව් හරිම ලේසියිනේ වැඩේ. ඔව් මොකද අර හොරු අල්ලන වැඩේ කිව්වට පස්සේ පැය දෙකක් පරක්කු වුණත් අර වැඩේ කිව්වට පස්සේ විනාඩි 5 වෙනවායි කියලා. එහෙම තමයි සමාජයේ මතයක් තියෙන්නේ. ඔව් මේ අපි නෙවෙයි කියන්නේ. දැන් චින්තන ධර්මදාස මහත්මයා කතා කරන්න එකතු වුණා. මිනිස්සු ඇත්තට හිතනවා ආදරය කියන වැරද්ද. පොලිසිය විතරක් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ අපේ ග්‍රාමීය මනසක් තියෙන වික්ටෝරියානු විද්‍යට හැඩගැහිච්ච මිනිස්සු. මේක තාමත් වෙනස් කරගෙන නැහැ. මේ මිනිස්සු හිතනවා මේ කවුරු හරි දෙන්නේ ආදරය කරොත් සිතුවරඳ ගත්තොත් මේ අපේ 2500ක සංස්කෘතියට ගැලනවා. මේ මිනිස්සු හිතන්නේ නැහැ මේ 2500ක සංස්කෘතිය මේක නෙමෙයි අපේ. අපි මීට වඩා නිදහස්කාමී මේ මිනිස්සු පිරිසක් අපේ කසාදයේ පවා ඔයවිල්ලා අපිට මේ කසාදලිය අපරිණිත කරන්න කලින් අපි නිදහසේ ආදරය කරපු මිනිස්සු. අපේ පවුල්වල ළමයි කාගෙන්ද කොයි මිනිස්සුන්ගෙන්ද හම්බුනේ කියලා ගණන් කර කර හිටියේ නැහැ. ඉතින් මේ තිබිච්ච නිදහස සම්පූර්ණයෙන් අහුරපු වික්ටෝරියානු ක්‍රමයෙන් දැන් පිටරට බටහිර මේක අපිට පතවපු පිරිස් පවා මේකෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒකවල නිදහස සාක්ෂාත් කරගැනෙද්දී අපි
ලංකාවේ පුරවැසියෝ විදිහට යටිහිතෙන් හිතනවා. නෑ නෑ හරි මෙහෙම කරන්න නරකයි. මෙහෙම කරොත් මේවට දඬුවම් දෙන්න ඕන. මෙන්න තම සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕන කියලා කටු මානසිකත්වයක ඉන්නවා. ඒ නිසා වෙන්නේ ඇත්තටම තරුණ පරම්පරාවේ මේක තේරුම් ගන්න බැරි මේකට මේ පීඩනයට අහු වෙන මිනිස්සු කැපැත්තකින් මේව යටපත් කරගෙන ඉඳලා ජාතිවාදය ඊට පස්සේ ආගම්වාදය කුලවාදය වගේ මහා පීඩක අදහස් වලින් පොළු මුගුරු අරගෙන එළියට පනින තරම් පීඩනයකට ලක් වෙනවා. මේ මිනිස්සුන්ගේ මේ දේවල් පේන්නේ අපි දැක්කොත් එහෙම කැම්පස් වල පා පොළු පාරවල් ගහන මට්ටමකට යන්නේ මේ තියෙන ලිංගිකාතකීම තමයි. මේ තියෙන හිරවීමම තමයි. අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම නැත්තම් තමන්ගේ ජීවිතෙන් පලි ගැනීම සමාජයට වෛර කිරීම දක්වා යන්නේ මේ අතරේදීම තමයි. ඉතින් පළවෙනි දේ මූලිකම කොන්දේසිය ලංකාවේ නෙමෙයි ඕනම රටක දියුණුවම මම නම් පුද්ගලිකව දියුණුවමයි මම හිතන්නේ ලෝකෙත් මේක පිළිගන්න අදහසක් ආදරය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් කොයිතරම් නිදහසක් තියෙනවද ඒක තමයි පළවෙනි කොන්දේසිය. ජනතා සේවයට dedicated to serve the people. ඒ කට්ටිය ඉතින් ඇවිල්ලා මේ එහෙම කරලා ඉතින් අපිට කරදරයි. ඒ කට්ටිය ඉතින් වෙන දැන් වලට මේම මේ කියන හොඳයි. මොකද දැන් අපි අද්දී කට්ටිය මේ හැමදැනම ඉන්න අපිට මේ පේනවා හැම වෙලේම අපිට මුහුද බලන්නත් නෑ. මේ එතකොට මේ බීච් එකට එන එකෙන් වැඩකුත් නෑ. සමහර ළමයි මේ ඊළඟට මේට එන්න පුරුදු වෙනවා. මේ සර්ලා අපි වෙනවා මේක බලන්න දෙන්න. මේ එහෙනම් ඒ කට්ටිය වෙනම දැන දෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒගොල්ලන්ටත් අවස්ථාවක් තියෙන්න ඕනේ ඉතින් දැබමත් ඒ වයසේ. එතකොට ඉතින් මේ ඒවට වෙලාවක් ඉතින් අවස්ථාවක් තැනක් හදලා දෙන්න ඕනේ වෙනම ළමයින්ට මේක අපිට හරි ඇත්තටම අපි අපහසුරපත් වෙනවා. ළමයි අරයි යන්නේ කියපම මොකද ළමයි ටිකක් කුතුහලේනේ. එතකොට ඉතින් ඒගොල්ලෝ එදියා බලනවා. එතකොට අපිට ඒගොල්ලෝ ඉතින් අයින් කරන්න වෙනවා. ඉතින් ඇයි මැඩම් අහනවා එතකොට. ඉතින් ඕවට උත්තර දෙන්න වෙනවා. එතකොට අපිට අපහසුයි. ඒගොල්ලන්ට ඒ කබස්ලට තැනක් වෙනම තැනක් තියෙන්න ඕනේ ඉතින්. චාමික ප්‍රේමවන්තයින්ට නිදහසක් තියනවාද කියන කාරණාව තමයි net fm බැලුම් වලින් අද දවසේ කතා කරන්නේ. බොහෝ අය කියන්නේ මේ පෙම්වතුන්ට ආදරය කරන්න වෙනම තැනක් තියෙන්න ඕන කියලා. හැබැයි මේගොල්ලෝ පිටසක්වල ජීවින් නෙමෙයි. මේ අපේ මුදවිය. මේ ආදරෙන් වෙලා ඉන්න උදවිය. හැබැයි ඔවුන්ටත් සීමාවන් ඔවුන් පනව ගන්න අවශ්‍යයි. මොකද සමහර අවස්ථාවලදී ප්‍රසිද්ධ ස්ථානවල කොහොමද හැසිරෙන්න ඕනි කියන කාරණාව ඔවුනුත් දැනුවත් විය යුතුයි. හැබැයි චාමික මෙහෙම තත්වයකට ඇද දැමිය යුතුද කියන කාරණාව තමයි අපි මේ කතා කරන්නේ. ඔව් දිනිතා කියන කාරණාවත් එක්ක මතුවෙන ස්වයං විනයක් හැමදෙනාටම තිබිය යුතුයි කියන කාරණාව. එතකොට ඒක පෙම්මුතුන්ට වගේම ඔවුන් දිහා ඔය අමුතු ජාතියේ කණ්ණාඩි දාලා බලන අයටත් තිබිය යුතුයි. අන්න එහෙම බලලා තමයි මේක ඉස්සරහට අරගෙන යන්න වෙන්නේ. නැත්තම් මේකත් ගැටුමක් වාට පත් වෙන්න බැරි නෑ. අපි ඒ චින්තන ධර්මදාස මහත්මයාට අවස්ථාව ලබා දෙමු. ආදරය කිරීම කොහොමද මුල්ලකට ගිහිල්ලා කරන්නේ? ඒකෙම අදහස මේක නරකයි කියන එක. පොඩි අය මේක දැක්කයින් පස්සේ මේ පොඩි අය නරක වෙන්න මොකක් හරි මිනිස්සු නරක. පොඩි අයට පෙන්වන්න නරකයි මිනි මරණය. පොඩි අයට පෙන්වන්න නරකයි ජාතිවාදී කෝලහල. පොඩි අයට පෙන්වන්න නරකයි මේ පාරවල් ඔය 83 වගේ මිනිස්සුන්ගේ පුච්ච මරණ දේවල්. ඒවා අපි ඕනතරම් ටීවී වල එළිමහන පෙන්. ඒවා මහා පාරවල් වල සිද්ධ වෙන්නේ. ආදරය කරන්න විතරක් අපි කියනවා මුල්ලකට යන්න, පේන්නේ නැති අස්තකට යන්න, ගැලේකට යන්න. ඒ කියන්නේ අපි ඒක හිතන්නේ වනචරයි. ඇත්තටම වනචර දේවල් තමයි මේ අශිෂ්ටකම අපි එළිමහන පෙන්වන්නේ. මේ දේවල් ළමයි දකින්න දකින්න ළමයිගේ ජීවිත ලස්සන වෙන දේවල්. මොකද ළමයි පුරුදු වෙන්නේ ආදරය කරන්න. ළමයි පුරුදු වෙන්නේ තව මිනිස්සුන්ට වැළඳ ගන්න. ළමයි පුරුදු වෙන්නේ තව මිනිස්සුන්ට නිදහස දෙන්න. ඉතින් මේක තමයි අපේ සංස්කෘතිය වෙන්නේ. මහාචාර්ය අත්නායක මෙහෙරත් මහත්මයාට අවස්ථාව ලබා දෙමු. ලංකාවේ දුරාතීතයේදී බැලුවොත් නම් අපි දුරාතීතය ඉඳලා තියෙන්නේ අද ඉන්න සත්‍යයට වඩා ගොඩාක් වෙනස් සත්‍යයක්. ඉසුරුමුණි පෙන්වලයි ඊළඟට අපි දකින සීගිරියේ සිවම් අතර ඉන්න ළඟනොයි ඒගොල්ලන්ගේ ඇඳුම් දිහා බැලුවම ඒගොල්ලෝ අපිට වඩා බොහොම ශීලාචාර, අපිට වඩා විනීත, අපිට වඩා බොහොම දියුණු සංස්කෘතියක හිටපු බව සීගිරි කවිවලින් පේනවා. මේ සීගිරි කවිවලින් නිරූපණය වෙන්නේ බොහොම විවෘත ආදරණීය වෙච්ච සමාජ ක්‍රමයක්. ඒ සමාජය අපිට නැවත ලංකාවේ ඇති කරගන්න පුළුවන් නම් ඒක මේ අද අපි ජීවත් වෙන සමාජයකට වඩා පසුපසින් තියෙන සමාජයක්. ඒ සමාජයේ ඉස්සරහට ගන්න පුළුවන් නම් ඒක අදට වඩා බොහොම දියුණු ලක්ෂණීය ජපානය වගේ රටකට ගියොත් අපිට එහෙදි දකින්න ලැබෙන්නේ ලංකාවේ අද තියෙන තත්ත්වයට වඩා බොහොම දියුණු ලක්ෂණයක්. ඒක සතුටින් ජීවත් වුණ රටවල් සම්බන්ධයෙන් හොයා බලනවානේ. ඒ සතුටින් ජීවත් වුණ රටවල් වල බොහෝ පුද්ගලයන්ගේ මේ පීඩනය මානසික පීඩනය කියන එක නෑ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ පීඩනවලට ලක් වුණාට පස්සේ මිනිස්සු අන්තිමට සේදිවි නසා ගැනීම වලින් තමයි කෙලවරෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ආදරය කියන එක ඇත්තටම මේ සංකීර්ණ කාරණාවක් වගේම බොහොම ලස්සන කාරණාවක්. ඉතින් ඒ නිසා ඒක වපුරන්න ඕන කාරණාවක් කියන කාරණාවයි අපි අද දවසේ බැලුම් ගණින් මේ සඳහන් කරන්නේ. ඒ වගේම තමයි පෙම්වතුන්ට නිදහස ලබා
යුතුයි කියන කාරණාව ඔවුන් තමන්ගේ නිදහස ආයුතු විදියට ප්‍රයෝජනය ගත යුතු නැහැ. හැබැයි ඔවුන්ට ලබා දිය යුතු නිදහස ලබා දිය යුතුයි. විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන දියුණු රටවල් තියෙන ලෝකේ. ඒ දියුණු රටවල් වල චින්තනය හරි වෙනස්. අන්න ඒක තුලින් තමයි ඔවුන් දියුණු වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා එහෙම වෙන්න ඕන නම් අපිටත් ඕනෑම සිද්ධියක් පිළිබඳ විශේෂයෙන් මේ ආදරය ප්‍රේමය වගේ දේවල් සම්බන්ධයෙන් වෙනත් ආකාරයෙන් අමුතු විදිහට කටයුතු කරන්න යනවට වඩා ඔබ ඉතා විකෘත මානසින් බලලා අර කැළෑ මානසිකත්වයෙන් මිදිලා රට දියුණු වෙන තත්ත්වයට ඒ වගේම මේ වයිනුත් ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමට රට අරගෙන ආ යුතුයි. එහෙම නැත්නම් අපේ රට හැම දෑම එක තැන. අන්න ඒ නිසා මේ ආදරය ගැන තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් උත් විශේෂයෙන් ඔබ හිතන්න ඕන නවීන පන්නේ. ඔව් ඒ වගේම තමයි රටේ බලධාරීන්ට තරණ කරනවා මේ වගේ දේවල් සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන්න කියලා. නිතෙෆෙම් බැලුංගල Facebook පිටුවටත් එන්න කියලා ආරාධනා කරන ගමන් අද දවසේදී සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. මම දිනිත. මම චාමික. නැත්නම්